දැන් ඔබත් එක්ක බං UNP පැත්තට යන්න සූදාන. ඔබ දන්නවා UNP මේ වන විට බරපතල අර්බුදයක් කටගෙන තිබෙනවා. ඒ අර්බුදයේ තවදුරටත් තීරව කරමින් මනෝ ගණේෂන්ලා කිව්වා හරිහමන් තීන්දුවක් ගන්න ඕනි, හරිහමන් අපේක්ෂක ඉදිරිපත් කරන්න ඕනි, නැත්තං අපිට වෙනතක් බලාගෙන ඉන්න වෙනවා කියලා. ඒ අතරේ චම්පික රණවකත් ඊයේ කිසියම් වූ දෙයක් එළියට දැම්මා. එජාප ජනාධිපති අපේක්ෂක වාහෙලි නොකළොත් විකල්පයක් ගන්න වෙනවා. ජයන්ත සමරකෝන්ලිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජනාධිපති අපේක්ෂකයා වහාම රටට හෙළි කළ යුතු බවත්, එසේ නොමැති නම් විකල්පයක් ගැනීමට සිදුවන බවත් ජාතික එළවරුමේ ප්‍රධාන ලේකම් අමාත්‍ය චම්පික රණවක ඊයේ සඳහන් කිරීමක් කළා. එජාපයෙන් නම් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ සන්ධානයේ සියලු පක්ෂ එකගත්වය පළ කර ඇතැයිද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා. තවදුරටත් කල් නොමරා නව සන්ධානයක් ජනාධිපති අපේක්ෂකයාත් එකම දිනකදී රටට දැනුම් දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට බල කරන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසද ඊට එකගත්වය පළ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කිරීමක් කරනවා. ඒමයි කියන්නේ දැන් මොහු කියන්නේ ජාප ජනපති අපේක්ෂකයා වාහෙලි නොකළොත් විකල්පයක් ගන්න වෙනවා කියලා. මනෝ ගණේෂන් කියනවා තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතන අපේක්ෂකයා ඉදිරිපත් නොකළොත් ඔහුට ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයට මේ එක්සත් ජාතික පෙරමුණ අය ගැන මොනවා කියන්න වේද? වෙනතක යන්න ගියා මුලදී අත දීලා කියලා කියන්න වේද? අපි ඒ පිළිබඳව අවධානයෙන් පස්වෙමු. අද පත්තරය දාන සටහනක් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් සිටින ඇතැම් ආසනවලට සම සංවිධායකවරු චාමර සම්පත්ලිය. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සිටින ඇතැම් ආසන සඳහා සම සංවිධායකවරුන් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් තීරණය කර ඇති බව අද පුවත්පතට වාර්තා වෙනවා. ඒ අනුව කෝට්ටේ, කොළොන්නාව, මොරටුව, කඩුවෙල, බණ්ඩාරගම, මාතර, බිංගිරිය ඇතුළු ආසන 15 වැඩි ප්‍රමාණයක් සඳහා සම සංවිධායකවරුන් පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම සම සංවිධායකවරුන් ඉදිරියේදී පත්කිරීමට සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරණයේදී වැඩි වගකීම් ඔවුන්ට පවරමින් අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. අන්න දැන් හුටප්පරය තීරණාත්මක තැනකට එයි. ඉන්න අය වෙනුවට තවත් සංවිධායකවරයෙක් පත් කරලා සම සංවිධායකවරු පත් කරන්නට හදනවා. වැඩි වගකීම් කොටසක් ඒ අයට දෙන්නට හදනවා. කොහෙද තැන් කියන්නේ? කෝට්ටේ ගැන කියනවා, කොළොන්නාව ගැන කියනවා, මොරටුව ගැන කියනවා, කඩුවෙල, බණ්ඩාරගම, මාතර, බිංගිරිය ඇතුළු ආසන 15 වැඩි ප්‍රමාණයක් සඳහායි මෙම සම සංවිධායකවරුන් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ පක්ෂයේ මේ ඉන්න අය පිළිබඳව සෑහීමකට පත් වෙලාම නැද්ද? එවැනි හැඩතලයක් නේද අපිට හිතෙන්නේ, හැඟෙන්නේ මේ වගේ සටහනකින්? ඒ අතරේ දන්නවද තවත් වැඩකට මුල පුරන්න හදනවා කියලා සජිත් පාර්ශවයේ මේ එකක් දාලා තිනවා අදපත්‍රයේ මම ඔය කියපු සටහනට යාබදවම. සජිත් තිල්ලා අකණ්ඩ උපවාසයක් ප්‍රශ්නාර්ථයක් එක්ක ලියලා තියෙන්නේ. සිරිකොත මූලස්ථානයේ ඉදිරිපිට අකණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට මන්ත්‍රීවරු සාකච්ඡා කරති. සජිත් ඉල්ලන ජනරැලි මාලාවේ දෙවැනි රැලිය අද මාතරදී. මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට අකණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් පවත්වන බව අද පුවත්පතට වාර්තා වෙනවා. අද හෝ හෙට දවස ඇතුළත සිරිකොත ඉස්සරහා පාර කාපට් කරන්න ගත්තොත් ඔබ පුදුමයට පත් වෙන්න එපා. එවැනි අතීතයක් ඔබට මතක ඇති. ඒකම මං කිව්වා භෝජන සංග්‍රහ ගැන. ඊයේ දිවයින පත්තරයේ වාර්තා කරන්න ගත්තා අද සජිත්ගේ රැලියක් මාතර තේනවා. ඒව මාතර රැලි අතරතුර රනිල් රාත්‍රී භෝජන සංග්‍රහයක් අදම දාගෙන කියලා. ඒ අතරේ අද මව්බිම ඒ කතාව වාර්තා කරනවා. සජිත්ගේ අද මාතර රැලිය ආසේ රනිල්ගෙන් එජාප මන්ත්‍රීන්ට කොළඹ ඩින එකක් ශ්‍රීරන් රණසිංහ ලියන්නේ. මෙමයි සටහන වාර්තා කරන්නේ. ඊට අදාළ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නටයි සූදානම් වෙන්නේ. මේ කාරණාව උපුටාගෙන තියෙන්නේ අපි මව්බිම් පත්තරෙන්. එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා අද රාත්‍රී අරලියගහ මන්දිරට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇරයුම් කර තිබෙනවා. ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 4ක් පිරීම නිමිත්තෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සඳහන් කරනවා.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කර ඇතැයි අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. මේ අතර සජිත් හිතවාදී එජාප මන්ත්‍රී කණ්ඩායම අද සවස 3ට මාතර සජිත් එනවා දෙවැනි මහජන රැලිය සංවිධානය කර ඇති අතර මෙම රාත්‍රී භෝජන සංග්‍රහය එදිනම රාත්‍රී කොළඹ අරලියගහ මන්දිරයේ සංවිධානය කිරීම ඇතැම් මන්ත්‍රීවරුන්ට ගැටලුවක් වී තිබෙනවා. ඔන්න කතාව. අවුරුදු හතරක් පිරීම නිමිත්තෙන් දාන දවස. එතකොට අවුරුදු හතරක් පිරුණු නිශ්චිත දවස 23 වෙනිදා නෙමෙයි. ඒත් සජිත්ගේ සජිත් වෙනවා රැලිය මාත්‍ර අද පැවැත්තෙද්දී සවස් යාමේ කොළඹ ඩිනර් එක. කොහොමද ඒක? එතකොට මං ඔබට ඊයේ කියපු කතාව ආයෙ මතක් කරන්න හිත දෙනවා. ඒ තමයි ඔබ දන්නවා නියෝජ්‍ය නායකයා ළඟට ගිහිල්ලා එකක් කියලා, නායකයා ළඟට ඇවිල්ලා එකක් කියන මන්ත්‍රීවරු ඉන්න බව හොඳටම ඔබට දැනෙනවා. එවැනි මන්ත්‍රීවරු මොනව කරයිද? මාතර රැලියට ගිහිල්ලා ඒකට සහභාගි වෙලා මහින්දාධිපති අධිවේගයට දාලා කොළඹට ඇවිල්ලා ඩිනර් එකට එයිද? ඒ ගැන අපිට අද රාත්‍රියේදී දැනගන්නට පුළුවන්කම ලැබේ. ඒකම අද ලංකාදීප පත්‍රය දානවා. තවත් කතාවක්. ඊයේ පාර්ලිමේන්තුවේදී කිරියල්ලව ෆෝම් කරන්න ගත්තා මහනුවරම මන්ත්‍රීවරේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දැන් එක්සත් ජාතික පක්ෂයට එරෙහි වෙලා ඉන්න එක්කෙනෙක්. කිරියල්ල ජනාධිපති අපේක්ෂක වුණොත් මම එතුමට වැඩ කරනවා. ආනන්ද අලුත්ගමගේ කියන්නේ සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උද්‍යංගනීලියන්. ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා UNP එකේ ජනාධිපති අපේක්ෂකයා වුණොත් එතුමට වැඩ කරන්න මම යනවායි මෑතකදී ඒකාබද්ධ විපක්ෂයට එක් වූ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කරනවා. කොහොමද ඒක? එක්සත් ජාතික පක්ෂයේ නම් කියවෙනවා දැන්. රනිල් ගැන කියනවා, සජිත් ගැන කියනවා, කරූ ගැන කියනවා. එක්සත් ජාතික පෙරමුණ පැත්තේ ඉන්න සුළු පක්ෂවල නායකයන් පිළිබඳව කියවෙන අතරේ කාලෙකට කලින් අර කිරියල්ල ගැන සඳහනකුත් ආවා. දැන් කිරියල්ලටත් බලාපොරොත්තු දෙන්න හදනවද මේගොල්ලෝ? ඒ කියන්න දන්නේ මන් නිකම් මතක් කළේ. මේ අතරේ තවත් අපේක්ෂකයෙක් කර්ලියට එමින් පවතිනවා. දන්නවද ඒ කවුද කියලා? අපේක්ෂකත්වයට ජනාධිපතිවරණය ගැනයි කියන්නේ. අද මෞබිම් පත්තරේ ප්‍රධාන පිටුවයි ඒක ලියලා තියෙන්නේ. ජනාධිපතිවරණයට හිස්බුල්ලාත්තේ ලක්ෂ්මී ජයකොඩි වාර්තා කරන්න. ඔන්න කතාව. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට අපේක්ෂා කරන බව නැගෙන්න පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කිරීමක් කරනවලු. නැගෙන්න පළාතේ ජනතාවත් මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන රැසකුත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද හිස්බුල්ලා සඳහන් කිරීමක් කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකුට වැඩි පිරිසක් තරඟ කිරීමේදී එක් අපේක්ෂකයෙකුටවත් 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනවා. අද පවතින්නේ එවැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයකදී මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වැදගත් කියලා මෞබිම් වෙත අදහස් දැක්වූ හිස්බුල්ලා කියා සිටිනවා. තවත් එක්කෙනෙක් කතාවට කරලියට වේදිකාවට පැමිණිමින් සිටින ආකාරයක් පෙන්නුම් කරන්නේ. එතරේ එක්සත් ජාතික පක්ෂ සන්ධාන ව්‍යවස්ථාවේ සංශෝධිත කෙටුම් පතක්වත් වහාම සකස් කර දෙන්න අගමැති පක්ෂ නායකයන්ට යලිත් දැනුම් දීලා අංජුල මහේකයිලියන් වෙතේනේ කතා පුවත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථාවේ සංශෝධන සහිත කෙටුම් පතක්වත් වහාම සකස් කර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ට යලිත් වරක් දැනුම් දුන්නා කියලා දාලා තියෙනවා.